පොඩි බඩගින්න ඔබට සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. එක්සත් රාජධානී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස හිටපු අමාත්‍යවරයෙක් වෙන රෝහිත බෝගොල්ලාගම පත් කර තිබෙනවා. අගෝස්තු පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම දුරයට පත් කර ඇත්තේ. කොළඹ ගාලුපාරේ අම්බලංගුඩි ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වෙත්තේ. මේ අතර මෝටර රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේදී අනතුරක් සිදු වුණා. අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නැති අතර මෝටර රථයට සහ බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා. වෑන් රථයක රෝද කෙළවී යාමෙන් වැල්ලවාය තනමල්විල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. පියවරුන්ගේ දිනය තේමා කරගනිමින් චිත්‍ර, කවි සහ නිසඳස් ඇතුළුප ප්‍රදර්ශනයක් ඊයේ පැවැත්තුවා. ඒ භගවන්තලා ප්‍රදේශයේ පිහිටි පාසල්වල සිසු සිසුවියන් එක්වයි. දීර්ඝ කාලයක සිට අබලන්ව තිබූ පල්ලියගොඩැල්ල පාලම ප්‍රතිසංස්කරණය කර විවෘත කර තිබෙනවා. නාතණ්ඩිය දම්මිස්සර ජාතික විද්‍යාලයට වසර 110ක් සපිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. පියවරුන්ගේ දිනයට සමගාමීව මහියංගණය දඹගොල්ලේදී සිංහල සහ මුස්ලිම් පවුල් එකතුව පිය උපහාර උළෙලක් සංවිධානය කර තිබුණා. සිව්කෙල අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකායේ මූලිකත්වයෙන්ුයි මෙය පැවැත්වුණේ. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වනාලි පහර දීමකින් මිය ගොස් තිබෙනවා. ඒ මහියංගණය සොරබර ප්‍රදේශයේදී. රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.